සලූත් කොහොමද ඉතින් ඔයාලට ක්‍රිස්මස් එකෙන් පස්සේ ඔයාලට බ්ලොග්ස් අරන් ඉන්න බැරුව ගියා ඒකට හේතුව අපි දෙන්න ලංකාවට ගියා ඒ අපි දෙන්නගේ වෙඩින් එකේ හින්දා ඉතින් අද බ්ලොග් එක අරන් ඉන්නේ අපි ලංකාවට ගිය වෙලාවේ අපි ගියා මරිනෝ හෝටල් එකට ඉතින් අද මේ බ්ලොග් එකේ තියෙන අපි මරිනෝ හෝටල් එක ගැන බලන්න කැමතියි අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා Thank you.
ඉතින් අපි ලන්ච් බුෆේ එකට ගිය ටයිම් එකේ තමයි බුෆේ එක ක්ලෝස් කරනවා කියලා කියලා තිබ්බේ. ඒ නිසා අපිට හැම කෑම එකක්ම අපිට ටේබල් එකට arrange කරගන්න වුණා. මයි ලෑෂුයි බඩ පැලෙන්න කෑවා. කෑම ටික නම් ඇත්තටම මාරු මාරම රසයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න බැල්කනියට ගිහිල්ලා මුහුද දිහා බලාගෙන තන ෆොටෝස් ටිකක් ගහලා අපි දෙන්න ඔහොමම ගියා රූෆ් ටොප් එකට. ඔයාලා බලන්න කොහොමද රූෆ් ටොප් එකක් කියලා. ඉතින් දැන් අපි ආවේ හොටෙල් එකේ රූෆ් ටොප් එකට. ඒක මාරම ලස්සනයි. ග්‍රීන් වියූ එකක් තියෙන ඉතින් මායි ලෑෂුයි ඇවිදලා කරලා එන්ජොයි කරා. ඉතින් බානෝ කිස්සාර කොහොමද කියලා. ඒ වයිබ් එක මාරයි. අපි ඉතින් ඩිනර් එකත් අරගෙන එදා රෑ එහෙමම නිදාගත්තා. ඉතින් ඕන දැන් ඔයාලට පේන බ්‍රෙක්ෆාස්ට් එක මේකෙත් කියන්න වචන නැහැ. ඇත්තටම මාර බුෆේ එකක්. හැම අයිටම් එකක්ම තිබ්බා. ඉතින් ඔයාලා බලන්නකෝ කොහොමද කියලා. ්‍රෙක්ස්ට එකත් කරගන්න අපි ආයමත්ය රූස්ටොප්කට රූස්ටොප් එක ගාඩි විතරනවල දැක්කේ. ඉතින් අපි දැම් බලම රූස්ටොප් එකතින සුවිම් පූල් එක. Thank you.
පූලක යුස් කරලා ඉවරලා රෝමකට ගිහින් ආයෙමත් වැඩි වෙලා අපි යන්න මේ රැස් වෙන්නේ දැන් මරිනෝ බීච් හොටෙලෙන්නේ තියෙන අර ලොන්ජ් එකට. ඉතින් අපිට ඒකට යන ට්‍රාන්ස්පෝර්ට් එක දෙනවා. අපිට හවස 5ට තමයි යන්න ටයිම් එක තිබ්බේ. ඉතින් අපිට ටයිම් එක වැඩි නිසා අපි දෙන්න ආයෙම ගන්න එකට ඇවිල්ලා පොඩ්ඩක් එන්ජොයි කරා.
ඉතින් අපි දෙන්නට පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි දෙන්න සුප් දෙකකුත් ඕඩර් කරලා නූඩ්ස් එකකුත් ඕඩර් කරලා බීච් එක දිහා බලාගෙන සන්සෙට් එක බලාගෙන ඉතින් අපි දෙන්න කෑම ටික එන්ජොයි කරා. ඉතින් අපි දැන් කෑම ටිකත් කාලා අපි ආයේ ට්‍රාන්ස්පෝර්ට් එකෙන් හොටෙල් එකට ගන්න එනකම් අපි ගියා බීච් එකට. ඉතින් බීච් එකට ගියාම ඇත්තටම ෆස්ට් ටයිම් තමයි දැක්කේ කැස්සෑ වුණ මෙහෙම. මේ කැස්සෑ පැටවුම මිනිස්සු එකතු වෙලා පාරක් හදලා මුහුදට මුදාහන දසන තමයි මෙවලට පේන්නේ. දෙන්න ඉතින් ආයෙමත් හොටෙල් එකට ඇවිල්ලා ඩිනේ කතාගෙන පහවදා උදෙන්ම අපි ගියා ජිම් එකට. අපි ජිම් එකේ නම් ගොඩක් වෙලා හිටියේ නෑ, පැයක් වගේ තමයි හිටියේ. දෙන්නට මම හන්සියක් දැනුණා. ඒ නිසා ඉතින් අපි ආයෙමත් ගියා රූෆ්ටොප් එකේ තියෙන පූල් ඒරියා එකට. පොඩ්ඩක් ගිහලා නිදහසේ හිටියා. ඉතින් මෝර්නින් ටයිම් එකේ කවුරුත්ම හිටියේ නෑ, අපි දෙන්න විතරමයි හිටියේ. ඉතින් අපි දෙන්න පොඩ්ඩක් රිලැක්ස් එකේ මේ ඉන්න ගමන් තමයි ඉන්නේ. ආයෙමත් අපි වොෂ් එකක් දාලා අපි ආවා බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකට. අපි බ්‍රෙක්ෆස්ට් එකෙන් පස්සේ අපි චෙක් අවුට් වෙන ටයිම් එකත් ආවා. ඉතින් ඇත්තටම දුකයි චෙක් අවුට් වෙන ටයිම් එක ආවා කියන්නේ අපි දෙන්න දැන් යන්න වෙනවනේ. අපි දෙන්න ගොඩක් මේ එන්ජොයි කරා මරිනෝ බීච් හොටෙල් එකේ හිටපු දවස් කිහිපය. ඉතින් අපි ආයෙමත් දවසක ඉන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් අපි ආයෙමත් ඔයත් එක්ක ලංකාවේ බ්ලොග්ස් දෙකකින් එකතු වෙනවා. එහෙනම් තවත් ලස්සන බ්ලොග් එකකින් විසාරාමු. මුස්මෙස් බයි බයි.